සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විශ්වවිද්‍යාල තරඟාවලියට අදාළ නවසීලන්ත කණ්ඩායමේ ප්‍රථම කණ්ඩායම ඊයේ දිනේදී දිවයිනට පැමිණියා. මෙම තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තාම නිර්මාණශීලී නම් කිරීමක් සිදු කළේ නැහැ. නමුත් ඊයේ දිනේදී උපුල් තරඟ අදාස් දක්වමින් කියලා තිබ්බේ ශ්‍රී ලංකා සංජීවීර නාමක ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අතිරේක ක්‍රීඩකයන් වශයෙන් එකතු කිරීමට බලාපොරොත්තු වෙනු කියලා. විශේෂයෙන්ම නිමාවට පත් වුණු ආසියානු කුසලානය කියන්නේ නැගීගෙන ආසියානු කුසලානය සහ දකුණු අප්‍රිකානු ඒකණ්ඩායම සමග පැවති තරඟාවලියේ දස්කම් දැක්වූ ඉෂාන් මාලිංග නුවනිදු ප්‍රනාන්දු දුෂාන් හේමන්ත වැනි ක්‍රීඩකයන්ට යළි අවස්ථාවක් ලබා දීමට තේරින් කමිටු වේදන තමාගේ සූදානමක් පවතින බවයි ඔහු වැඩිදුරට කියලා තිබ්බේ. විශේෂයෙන්ම ඊට අමතරව මෙවර මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් වැදගත් වන හින්දා ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඇත්තම හොඳ තීරණයක් මොකද නවක ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙන්න ඕන. නවසීලන්තයත් ඒක තමයි කරලා තිබෙන්නේ. ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් විවේක ගන්න අලුත් ක්‍රීඩකයන් තරුණ ක්‍රීඩකයන් දාලා තිබෙනවා. ඉතින් අපිට දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරඟ දෙකක් ක්‍රීඩා කරන්න හින්දා මේ තරඟාවලියෙන් පස්සේ අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් යම් විවේකයක් ලබා දෙන්න ඕන. ඉතින් අපි බලන්නෙමු තාමත් නිල වශයෙන්ම සංචිතය නම් කරලා නැහැ. තව දවස් දෙකකින් විතර නම් කරන්න පුළුවන් කියලා තමයි හිතන්න පුළුවන්. ඉතින් මොකොලොන්ටත් මේ ගැන හිතන අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.